रूर से आंधी नाल से अतन लेले दीदी विदूली पवा रंड से कुनल से बेन नादनू पा तब तवा कंप से देन सरल से देस बल बला नितांगिन सबा मम के से पव सम्नि से वार सुरला दुन दुन रंग सुबा आयबान मगे आदरणी देते तीन उन्ने सुपुर्द विधि है अगर आप ही ओबे नुहाने टे आप आदरणीय सिंगल पंती में विधि है दोड़ मत बोला इन्ने वेनत वगे में पाड़ मत कर गे अति मे पाठ में सुविशेष विशेष अभी दहाय कुला श्रेणी वाले इगन करना आदरणीय दूधर विशेष इकुला श्रेणी दूधर नियम पर मन हितनवा लही लही तमंगी पोते पोते पाठ करनी तमंगी विवाह गेटे तमंगी इलंग इलाके विन सार्थक सूदन देते इतनी साम විතරක් නෙවෙයි ගොඩක් ඉල්ලීම් තිබුණා සර් මුත්‍තිලපාව 1-2 පාඩම් ටික ඉවර කරාට මම කොටස් වශයෙන් දෙනවාකෝ 3 වෙනි කොටසත් ඉතින් ඉතුරු කවි ටිකත් ඉක්මනට දෙන්න කියලා ඒ නිසා ඒ දරුවන්ගේ ඉල්ලීම හරිදි මම ඉක්මනට 3 වෙනි කොටස මේ විදිහට ඔබලාට දෙන්න හිතුවා අද අපි සාකච්ඡා කරන්න යනකොට මුත්‍තිල වෙනඳ පාඩමේ මෙතෙක් සාකච්ඡා කරමින් සිටි කොටස් අතර අවසාන කොටස නිකන් 3 වෙනි කොටස තමයි අපි සාකච්ඡා කරන්න යන්නේ ඔබට මතක ඇති අපි මින් පෙර පළවෙනි කවියේ සිට 22 වෙනි කවිය දක්වා සාකච්ඡා කළා ඉතින් අද අපි සාකච්ඡා කරනවා එතෙන් සිට ඉතින් කොටස අධ්‍යාංක 23 සිට 34 දක්වා අපේ නිර්දිෂ්ට පොතෙහි සඳහන් වන පරිදි අපි පාඩම අවසන් කරන්නට තමයි අද අපි සූදානම් වෙන්නේ ඉතින් මගේ දොළ කොටලා මේ පාඩම නරඹන තෙක් පෙර කොටස් දෙකම නරඹුනේ නැත්නම් මම මේ වීඩියෝ එක පල්ලෙහායි ඔයාලට ඒ පාඩම් දෙකට අදාළ ලින්ක් දෙක දාලා තියන්නම් ඔයාලට පුළුවන් පාඩමත් එක්ක සම්බන්ධ වෙලා මුලින් ඉඳලා පාඩම එක දෙකට නරඹන්න මම දැන් අවස්ථාව තියෙනවා කොටස් එක දෙක තුන වශයෙන් ඉතින් තවත් පුංචි ඉල්ලීමක් තියෙනවා අදින් මේකදී ඔයාලා මේ වෙනකම් මගේ පාඩම් එක්ක එකතු වෙලා නැත්නම් නැත්නම් මගේ මේ දාන පාඩමක් එක්ක අලුතෙන් එකතු වෙන දුවෙක් හරි පුතෙක් හරි නම් මගේ channel එක මේ දක්වා subscribe කරලා නැති ඇති ඒ නිසා එහෙම ආදරණීය දුවෙක් පුතෙක් මේ වැඩසටහන නාමලා මගේ channel එකත් එක්ක එකතු වෙන්න ආශාවෙන් ඉන්නවා නම් දැන් මේ වීඩියෝ එක පල්ලෙහා ඉඳලා subscribe button එක press කරලා ඊළඟ පැත්තේ ඉන්න bell icon එකත් click කරලා තියාගන්න එතකොට ඔයාලට පුළුවනි මගේ පාඩම් දාපු තැනින් ඔයාලා ගාවට ගෙනා ගන්න. ඉතින් අපි මේ පාඩමේ පෙර කොටස් සාකච්ඡා කළ නිසා මෙහි පසුබිම පිළිබඳව සාකච්ඡා කරන්නට යන්නේ නැහැ. අපි පුළුවන් තරම් ඉක්මනට පාඩමේ කවි අංක 23 ඉඳලා 34 දක්වා ඉක්මනින් සාකච්ඡා කරන්න තමයි මේ සූදානම් වෙන්නේ. ඉතින් අපි යමු දැන් මුත්තිල වෙනනද 3 වෙනි කොටස පාඩම. අපි දැන් පුතේ සූදානම් වෙන්නේ 23 වෙනි කවිය මෙන්න මේ විදිහට සාකච්ඡා කරන්න. අපි කවිය පිළිබඳව සාකච්ඡා කරන්නට කලින් කවිය මෙන්න මේ විදිහට ගායනා කළෙමු. අසන රිසින්නයි කැල ඔසලෝයා ඔවුන වෙතම සිටිනා ගුරුලෝයා වයන එවෙන නද ලොබම කළෝයා එදින වෛරසිත සිහිනුකලෝයා මේ කවිය පුතේ ගායනා කරනකොටම ඔයාට මේකේ තියෙනවා එලිවැට කියන කාව්‍ය අලංකාරය මේ ඔසලෝයා ගුරුලෝයා කලෝයා කලෝයා කියන මේ පද හතර තුලින් ඔයාට මේකේ සරල කාව්‍ය අලංකාරයක් දැක ගන්න පුළුවන් නමුත් පුතේ මේ කවි ඇතුළේ තියෙන සමහර වචනත් එක්ක ආනි මේ කවිය මෙතෙක් පැහැදිලි නැති වෙන්න පුළුවන්. ඒ නිසා බලන්න මේ පොතේ කවිය හරහා සඳහන් වෙනවා අසන රිසින් නයි කැල ඔසලෝයා. දැන් මේ රූප සටහන දෙකට සඳහන් වෙනවා අසන රිසින් නයි කැල ඔසලෝයා. නයි කැල කියන්නේ මෙතන පොතේ සමූහාර්ථවාචී පදයක්. නයි සමූහයක්
ඇසීමේ ආශාවෙන් යුතුව මොකක් ඇසීමද පුතේන්නේ වීණා නාද ඇසීමේ ආශාවෙන් යුතුව ඔසලෝයා කියලා කියන්නේ එකතු වුණා එක් රැස් වුණා එක රාශිය වුණා ඔවුන වෙතම සිටිනා ගුරුලෝයා මේ ගුරුලා එහෙම නැත්නම් පුතේ අපි මොහු මේ සත්වයා සඳහන් කරනවා වරුණ පක්ෂියා කියලා සාමාන්‍ය සාහිත්‍ය ලෝකයටම ආවේණික වෙච්ච සත්වේ තවත් සාහිත්‍ය පොතපතෙහි මම මනස්කල්පිත සත්වයක් විදිහට සඳහන් වෙනවා තවත් ඉතිහාසය පරිශීලනය කරනකොට පුතේ රාවණ රජතුමා මොහු පිට නැත්නම් මේ සත්වයා පිට නැගිලා මේ ගුරුලා කියන සත්වයා වාහනයක් විදිහට ප්‍රයෝජනයට ගත්ත කියලා සඳහන් වෙනවා විතරක් නෙවෙයි පුතේ විෂ්ණු දෙවියන්ගේ වාහනය විදිහට මේ ගුරුලා පාවිච්චි කරා කියලා අපි සාමාන්‍යයෙන් යන වාහනේදී දන්න කාරණේ. ඉතින් මේ ඒ කාරණා සියලට වඩා වැදගත් වෙන පුතේ මේ ගුරුලා සහ නාගයා කියලා කියන්නේ බද්ධ වෛරයක් තියෙන සතෙක්. මේක සාමාන්‍යයෙන් පුතේ ගොඩ කාලයක් ඉඳලා අපි දන්න කතාවක්. මේ ගුරුලා කියන්නේ බොහොම ශක්තිවන්ත තේජවන්ත දරුණු සතෙක්. ගුරුලා කියන සතාට නාගයා අහුවුනොත් කවදාවත් ඉතුරු කරන්නේ නැහැ. ගුරුල මොකද කරන්නේ නාගය ඩැහැ ගන්න ගිල ගන්න දැන් ඔයාලට මේ විෂ්ණු දෙවියෝ සම්බන්ධ රූප සටහන් වලදී පුතේ ගොඩක් වෙලාවට දැක ගන්න පුළුවන් මේ ගුරුල නිරන්තරයෙන්ම නාගයක තමන්ගේ දෙපතුල එහෙම නැත්නම් මේ දෙපා වල උතාගෙන තමයි ඉන්නේ ඉතින් නාගය කියලා කියන්නේ නිරන්තරයෙන් ගුරුලට ග්‍රහණය වෙන සත්වයෙක් නිසා මොවුන් දෙපළ බොහොම වෛර සහගත සිතුවිලි තමයි මොන අතර තියෙන්නේ. නමුත් පුතේ බලන්න වයන එවෙන නද ලොබ මොකලෝයා. එදා මේ සත්ව සමූහය නැත්නම් මේ සත්ව කොට්ටාස දෙගොල්ලම නැත්නම් මේ ගුරුලා සහ නාගයා කියන මෙන්න මේ සත්වයෝ දෙගොල්ලම මේ වීණා වාදනයට ඇති ආසාව නිසා ලෝභකම නිසා පෙරේතකම නිසා එදින වෛර සිත සිහි නොකළ ඔයා. එදා කිසිසේත් ඔවුන්ගේ වෛර සිත් ඇති කරගත්තේ නැහැ. ඔවුන් දෙගොල්ලොම එක තැන එකට ඉඳගෙන අර පෙර තිබිච්ච නැත්තම් ඔවුන්ගේ තිබිච්ච වෛරය පිළිබඳව ඔවුන් සිතන්නේ නැතුව දෙවීන වාදනය බොහොම අලංකාරව ඉඳගත්තා කියන තමයි සඳහන් වෙන්නේ. පොතේ මෙන්න මේ විදිහට සඳහන් වුණා පොතේ නාග සමූහයා ඒ වීණා නාදය අසනු කැමැත්තේ ඩ්‍රැස් වූහ. ඔවුන් ළඟම සිටි ගුරුලෝ වයන්නා වූ ඒ වීණා නාදයෙහි ලෝභයම කළෝය. ඒ දවසෙහි වෛරසිත සිහි නොකළෝය. ඒක තමයි අපිට සරල අදහස දෙන්න දෙන්නේ. දැන් අපි දන්නවා වාඩ පුතේ මෙතෙක් පැහැදිලි වුණේ නැත්තම් වාඩ මේ රූප සටහන හොඳටම ප්‍රමාණවත් වේවි කියලා හිතනවා. පාඩමේ මේ කවිය පිළිබඳව අවබෝධ කරගන්න පුතා. දැන් මේ වචන දෙක මගේ පුතාලට අනිවාර්යෙන් විභාගෙදී ආවොත් අනිවාර්යෙන් මේ ඔසලෝයා කියලා කියන්නේ එකතු වුණා එක රාශිය වුණා. ඒ වගේම ගුරුලෝයා කියලා කියන්නේ මේ ගරුඬ පක්ෂියා එහෙම නැත්තම් ගුරුලා කියලාම තමයි සඳහන් වෙලා තියෙන්නේ. අපි අමුතුදේ 24 වෙනි කවියට මෙන්න මේ විදිහට අපි කවිය ගායනා කරලා ඉමු. කවිය ගායනා කරලා පෙර පරිදි ඒ පිළිබඳව රසවින්දනයක යෙදුමු. බැඳි දන මන වැයු මෙහි ඇදුරෝයා විඳි සත්තර වේන සර මදුරෝයා රැඳි සතු සින්තන වුණු ඉඳුරෝයා වැඳි දන සිරිගත් තුය කිඳුරෝයා. කවිය ඇහෙනකොට පුතේ මේ කිඳුරන් එහෙම නැත්නම් මේ කිඳුරාංගනාවන් පිළිබඳ අදහසක් එනවා. ඒ නිසා පුතාට මේ රූපතරහන දැකීම තුළින් යම්කිසි අවබෝධයක් ගන්නට පුළුවනි. කවිය මෙන්න මේ විදිහට පුතේ අර්ථය සඳහන් වෙනවා. අර්ථය කියලා පුතේ මම මේ පොතේ තියෙන අර්ථය සඳහන් කරලා මොනාලට ඒ පිළිබඳව අධ්‍යයනයක නැත්නම් ඒ පිළිබඳව විවරණයක යෙදෙන්නම්. ජනයාගේ සිත් ගන්නා සුළු වාදනයෙහි ආචාර්ය වූ සත්වසාරයාගේ, මෙතන සත්වසාරයා කියලා කියන පුතේ බෝසතාණන් වහන්සේ මధుර වීණා ස්වරය වින්දනය කළා වූ සන්තෝෂයෙන් රැඳි සැනසු ඉඳුරන් නැති කිඳුරෝ වන්දීන්ගේ ආකාරය ගත්තුය. බලන්න පුතේ ඒ අදහස කොයි වගේද? බැඳි දන මන වැයු මෙහි ඇදුරෝය. මේ ආචාර්යවරයා මේ දුක්ති රජතුමා විසින් වයන්නා වූ ඒ වීණා නාදයේ ඇසීමේ එතන ඒ වීණා නාදයට සිත් බැඳුනා වූ ජනතාව නිසා
විඳි සත්තර වෙන සර මදුරෝය රැඳි සත සින්න සැනහුණු ඉඳුරෝය වැඳි දන තිරිගත්තුය ඉඳුරෝය මෙතන මේ ඉඳුරෝය කියලා කියන පුතේ පංච ඉන්ද්‍රියන් හික්මවා ගත්තා වූ සැනහුණු ඉඳුරන් නැතිව කිඳුරන් වන්දීන්ගේ ස්වභාවය ගනිමින් මේ වීණා වාදනයේ ස්වරය මිහිරියා විඳිමින් ඒ ස්ථානෙම රැඳී සිටි බව තමයි සඳහන් වෙන සාමාන්‍ය මේ කිඳුරාංගණන්ගේ කිඳුරන්ගේ දර්ශනයක් දැකීම බොහොම කලාතුරකින් සිදුවෙන දෙයක්. නමුත් එදා මේ වීණා වාදනය තමයි ගුත්තරදිරිතුමාගේ නැත්නම් මේ සත්තසාරය කියලා සඳහන් වෙන බෝධතාණන් වහන්සේගේ වීණා වාදනය ඇසීම ඔවුන්ටද ප්‍රියජනක වුණා. අන්නේ ඔවුන්ගේ ඒ ප්‍රියජනක භාවය නිසාම පුතේ ඔවුන් විරලට රැස් වෙලා අවුනුත් මේ සමීපයට ඇවිල්ලා බොහොම සංසුන් ඉදරන් නැතිව දැන් අපි පංචේන්ද්‍රයන් කොහොමද දන්නවා බුද්ධාගම ප්‍රතිතිකන ගන්නවා ඇස කන නාසය දිව ශරීරය මේ සියල්ල මේ තමයි සඳහන් කරන පසිඳුරන් බොහොම සංවර කරගෙන මේ වීණා වාදනයේ අසමින් වන්දීන්ගේ ස්වභාවය නැත්නම් මේ වාදකයන්ගේ ස්වභාවය වුණුත් ඉසිලුවා කියලා තමයි කවිය හරහා සඳහන් වෙන්නේ. අපි යමු පුතේ 25 වෙනි කවියට. 25 වෙනි කවියට අපි පෙර පරිදි ගායනා කරලා ඉඳලා පෙර පරිදි ගායනා කරන අර්ථ විවරණයකට යමු. එමුතේ බලමු අපි කවිය සඳහන් වෙන්නේ මෙන්න මේ විදිහට. සතුස් කරන වීණානද තුමට නොගොත් සිටින් පිල් බර ගන ගදුරට වෙසෙස් රුවින් තම මෙව්වත් බඹහට සදෙස් සවන් නොකළයි වූනු සතුට. බලමුද කාටද මේ සතුට නැති වුණේ? අනිත් හැම කෙනෙක්ම සතුට භුක්ති විඳින වෙලාවේ දුකින් කටයුතු කරේ කවුද? මේ වීණා වාදනය ඉතරම් මිහිරි නම් අපි මුල ඉඳලා ගායනා කළපු ඉතම් මුල ඉඳලා රසවින්දනය කරපු හැම කවියකම තියෙන්නේ වීණා වාදනයේ මිහිරියාව නිසා සියල්ලෝම ප්‍රීතියෙන් පිනාගිය බවට. හැබැයි කවිය සඳහන් වෙනවා නොසතුටක් පිළිබඳව. කවුද මේ නොසතුටට පත් වෙලා තියෙන්නේ පුතේ? සතුටුස් කරන වීණානාද ඇති මට මේ සන්තෝෂයක් ඇති කරවන්නා වූ වීණානාදයේ ඇසීමේ ඇසීමට නොගොත් සිටින පිල් බරගන්න ගොදුරට පිල් බරගන්න කියලා කියන සඳහන් වෙන පුතේ මෙතන. දැන් ඔයාලට පේන විදිහට සහනේ මොනරුන් මොනරුන් ගොදුරට ගියේ නෑලු. ඒ කියන්නේ ආහාර සොයාගෙන ගියේ නෑලු වීණා වාදනයේ තියෙන මිහිරියාවේ ස්වරය නිසා. එනිසා විශේෂ රුවින් තම මැව්වත් බඹහට විශේෂ අන්සත්වයන්ට වඩා අන් පක්ෂීන්ට වඩා තමන්ට විශේෂ විශේෂ රුවින් කියලා කියන්නේ මෙතන පුතේ විශේෂ ශරීරයක් නැත්නම් මේ අලංකාර වූ ශරීරයක් මහා බ්‍රහ්මයා විසින් තමන්ට දුන්නත් සඳැස් සවන් නොකළයි වූ නොසතුට. ඔවුන් සඳහන් කරනවා ඔවුන් මේ චක්‍රදෙවියන්ට ඔවුන් ප්‍රකාශ කරනවා ඔවුන්ගේ මේ සඳැස් මේ පිල් අග පවතින මේ ඇස් වගේ කොටස ඔවුන්ට ඒ සියල්ල කන් බවට නැත්නම් මේ කර්ණ ඉන්ද්‍රියන් බවට පත් නොකලේ ඇයිද කියලා ඔවුන් සතුට වෙනවා. මොකද එහෙම වුණා නම් ඔවුන්ට වැඩිපුර මේ වීණා වාදනයේ මිහිරියාව ඉඳගන්නට තිබුණාය කියන අදහස ඔවුන් සතු වෙච්ච නිසා. ඒක තමයි කවිය තුළින් පොතේ සඳහන් වෙන පොතේ සඳහන් වෙනවා මේ විදියට සන්තෝෂයේ උපදවන වීණා නාදයේ ඇසීමට ගොදුරු සොයා නොගොත් සිටින මොනර සමූහයා විශේෂ රූපයෙන් තමන් මැවුවත් පිල් අග ඇස් ලකුණු කන් නොකලේ ඇයි බ්‍රහ්මයාට අසතුට පල කළා. මම පෙර සඳහන් කළා වගේ ඔවුන්ගේ පිල් අග තියෙන මේ ඇස් කර්ම ඉන්ද්‍රියන් බවට පත් කරේ නැත්තේ ඇයි කියලා තමයි ඔවුන්ගේ ප්‍රශ්නය තියෙන්නේ. මේ කවිය තුළ පුතේ ගොඩක් වෙලාවට මේ හොඳ භාෂා භාවිතයක් පාවිච්චි කරගෙන මේ සඳැස් කියන වචනය තුළ මේ සඳ ඇස් එහෙම නැත්නම් මේ සන්ධි විශේෂයක් තමයි මේ පදය. ඔයාලට මේ කවිය දීලා පුළුවන්. මේ කවියෙහි සන්ධි පදයක් සඳහන් වෙයි. එය කුමක් දැයි ලියා දක්වන්න කියලා කිව්වොත් අපි දන්නවා සඳැස් කියලා කියන්නේ පූර්වස්තර ලෝක සන්ධියක්. පූර්වස්තර ලෝක සන්ධිය කියලා කියන්නේ දැන් ඔයාලට සන්ධි පාඩම මතක් වෙනවා ඇති. මතක් වෙනකොට ඔයාලට හිතා ගන්න පුළුවන් සන්ධි වන පද දෙකේ තිර පදයේ අග ඇති ස්වරය ලොප්පීමෙන් පදයකට ගැළපී නිර්මාණය වන සන්ධි විශේෂී පූර්වස්තර ලෝපේ. එනිසා ඒ
දේවලුත්පති අපි මතක තියාගන්න ඕන පාඩමට අදාළව දැන් මේ කවිය තුළින් නැගෙන අදහස වලට සරලවම දැන් මතකේ තියෙනවා ඇති කියලා මම විශ්වාස කරනවා පුතේ මොනරු තමයි මේ අසදුට ප්‍රකාශ කරන්නේ ඇයි ඔවුන්ගේ අසදුට හේතුව තමයි ඔවුන්ට මේ පිල් අග ඇස්වැනිව පවතිනා වූ මේ අලංකාර ස්වභාවයෙන් පවතින මොනව පිල් සියල්ල කර්ණ ඉන්ද්‍රියන් බවට පත් කරේ නැත්තේ මොකද කියලා මහා බ්‍රහ්මයාගේ ඔව් මහා බ්‍රහ්මයාට ඔවුන් නොසකට ප්‍රකාශ කරන අවස්ථාව තමයි මේ සඳහන් වෙන්නේ. මොකද ඔවුන්ට එහෙම වුණා නම් මේ වීණා වාදනය අන් අයට වඩා වැඩිපුර අහන්න තිබුණා නේද කියන පැනය ඔවුන් සතුව තියෙනට ඒකයි මොනරු මේ විදිහට ඔවුන්ගේ දුක කනගාටුව ප්‍රකාශ කරන්න ඇති. ඔන්න පුතේ අර දෙවෙනි කොටස අපි සඳහන් කළා වගේ තවත් සත්ව ක්‍රියාකාරකම් නැත්නම් මේ වීණා වාදනයේ මිහිරියාව උද්දීපනය කරන්නට සත්ව ක්‍රියාකාරකම් යොදාගෙන යන අවස්ථාවක් විදිහට ඔයාගේ පොතේ 25 වෙනි කවිය හයිලයිට් කරලා තියාගන්න එක සත්ව ක්‍රියාකාරකම් වලට තමයි අපි යොදා ගන්න කෙනෙක් මතක තියාගන්න. අපි අමු පොතේ මේ විදිහට 26 වෙනි කවියට බලන්න 26 වෙනි කවිය සඳහන් වෙනවා මෙන්න මේ විදිහට අපි ටිකක් පෙර පරිදි ගායනා කළෙමු. වෙසෙසින් යන නාද දිගත පුරාය අසමින් තුරු හිස රඳන ගිරාය උමුවෙන් ගත් මී අඹ මියුරාය දෙමුවෙන් වෙන නාද මය මියුරාය. බලන්න පුතේ ඒ කවිය ඇතුළෙත් විශේෂ සිදුවීමක් තමයි සඳහන් වෙන්නේ. බලමු මේ විශේෂ සිදුවීමට අදාළ රූප සටහනින් වහට දැන් පැහැදිලි වෙනවා ඇති මේ කවීන් සඳහන් වෙන්නේ ගිරව් පිළිබඳව. එහෙනම් අපි පෙර කවියේ මොනරු පිළිබඳ සඳහන් කළා වගේ මේ කවියේ ගිරව් පිළිබඳ සඳහන් වෙනවා නම් ඔන්න ඔයාලට දැන් දල අදහසක් තියෙනවා මගේ පුතේ 26 වෙනි කවියත් සත්ව ක්‍රියාකාරකම් වලට උදාහරණයක් විදියට යොදාගත හැකි නේද කියලා ඔබේ පැනයට පිළිතුර නිවැරදිවතා ඔබ හිතපු දේ හරි මේකත් සත්ව ක්‍රියාකාරකම් විදියට තමයි අපි යොදාගන්නේ. බලන්න පුතේ වෙසෙසින් යන නද දිගත පුරාය විශේෂයෙන්ම මේ දිගත දිගත කියලා කියන්නේ සෑම දිශාවක් පුරාම ගලා යනා වූ මේ විශේෂ නාදය නිසා අසමින් තුරුහිත රඳන ගිරාය ගිරව් මේ දසත පුරා පැතිරි යන වීණා වාදනය අසමින් තුරු මුදුන් වල නැත්නම් මේ ගස් මුදුන් වල අවසා සිටියා. උමුවෙන් ගත් මී අඹ මියුරාය උමුවෙන් උන් මුවින් ගත් උමුවෙන් කියලා කියන්නේ උන් මුවින් ගත්තා වූ ඔවුන් මුවින් නැත්නම් උන්ගේ මුඛයෙන් ගත්තා වූ මී අඹ මියුරාය ඔවුන් ඉදුණු අඹයි නිරන්තරයෙන් ආහාරය ලෙස ගන්න පළතුරක් රස පළතුරක් මේ දවස්වල වලට ගොඩක් තැන්වල දකින්න පුළුවන් පළතුරක් තමයි මේ මී අඹ කියලා කියන්නේ. අඹ අතරත් විශේෂ රසය ගෙන දෙන අඹ විශේෂයක් තමයි මී අඹ. ඉතින් මී අඹ වල තියෙන පැණි රසට වඩා මිහිරි රසට වඩා පුතේ දැමුවෙන් වෙන නත මය මියුරාය නිශ්චයාර්ථයක් දීලා තියෙනවා පුතේ. ඔවුන් කටින් බැහැගත්තා වූ මී අඹ පවා බිමට දැම්මාලු මේ වීණා වාදනයේ මිහිරියාව ඊටත් වඩා ඉහළ නිසා. බාන කොයිතරම් මේ අවස්ථා හා සිද්ධි ගැළපීම ජාතක කතාවත් එක්ක හරි ලස්සනට ගලපලා තියෙනවාද කියලා බණපතේ පොතේ මෙන්න මේ විදිහට සඳහන් වෙනවා. දිගන්තය පුරා පැතිරී යන වීණා නාදයේ විශේෂයෙන් අසමින් ගස් උඩ ඉන්නා ගිරවන් ආශාවෙන් ගත් මధుර මීඹ දැමූ හේයින් මිහිරි වූයේ වීණා නාදයමයි. බලන්න නිශ්චයාර්ථයක්ම කියන නිශ්චයාර්ථය එතන දීලා තියෙනවා. ඔවුන්ට ඔවුන්ගේ වෙනදා රාජකාරියේ අඹ හෝ වෙනත් පළතුරක් සොයා යෑම අද ඔවුන්ට හමුවන රසවත් වූ පළතුරු පවා ඔවුන් අතහරිනවා මුවින් අතහරිනවා මේ වීණා වාදනයේ තියෙන මිහිරියාව නිසාම. සත්ව ක්‍රියාකාරකමක් තමයි මේ 26 වෙනි කවියේ සඳහන් වෙන්නේ කියලා මගේ ආදරණීය දුවල පුතාට දැන් හොඳටම පැහැදිලි වෙනවා ඇති. අපි යමු පුතේ 27 වෙනි කවියට. බලමු 27 වෙනි කවියත් මොන වගේ විස්තරයක් අපිට සඳහන් කරනවාද කියලා. අපි 27 වෙනි කවියත් මේ විදිහට ගායනා කරලා බලමු. ඊට පස්සේ අපි විග්‍රහයක යෙදෙමු පුතේ පෙර පරිදිම. ෘතිවන පෙතනේ වීදින් සූමෝයා
උරතිවෙන නදලාමෝයා සිතිවිලි ඇතිරු විලසමුවෝයා තැතිනො ගනිතිමිනි සුම්සාමුවෝයා බනපතේ මේ කවි කිහිපේම එක දිගටම සඳහන් වෙන එකම කොට්ටාසයක් පිළිබඳව බලන්න මේ රූපකථනත් ඔයාලට උදව් වේවි ඔයාලට දැන් දාලා අවබෝධයක් ගන්න මේ සඳහන් වෙන මුවන් පිළිබඳව බලන්න මුවන්ගේ ක්‍රියාකාරකමක් තමයි මේ සඳහන් වෙන පුතේ ෘති වන පෙත නැවිදින සමූහයක් මේ සමූහ වශයෙන් තමන් අභිරුචියෙන් ගමන් කරන්නා වූ තමන් කැමැත්තෙන් ගමන් කරන්නා වූ වන පෙතේ මෝහ මෝ රංචු පිටින් තමයි සමූහ සමූහයා කියලා කියන පුතේ මේ සමූහ වශයෙන් මෝ ගමන් කළා නිති නියු රැති වෙන නද ලමෝයා මේ නිරන්තරයෙන් ඇසෙන්නා වූ වීණා නාදය නිසා උන් කට දල්වාගෙන ලමෝයා කියලා කියන පුතේ මේ කට ඇරගෙන හිටියලු හරියට සිතිවිලි නැතිරු විලසමෝයා මෙතන සඳහන් වෙන පුතේ උපමා අලංකාරයක් සිතිවිලි නැතිරු විලසමෝයා මේ සිතුවිලි නැති චිත්‍රයක් වගේ රූපයක් වගේ හිටියලු හිටි තැනම මුවන් මෝ සමූහයා තැති නොගනිති මිනිසුන් සමූහයා මිනිස්සුන් අභිමුඛයේ පවා නැත්නම් මිනිස්සු හමුවේ පවා මුවන් තමන් බියටපත් වූ බවක් ප්‍රකාශයටපත් කරේ නැහැ සාමාන්‍යයෙන් මුවා කියලා කියන්නේ අපි දන්නවා බොහොම අහිංසක සතෙක් මිනිස්සු දැක්කා විතරක් නෙවෙයි පුතේ පොඩි සද්දයටත් බොහොම ගැස්සිලා ඈතට දුවන සත්වෙක් විදිහට තමයි පුතේ සත්ව ලෝකෙනේ අහිංසක සතෙක් විදිහට සඳහන් වෙන්නේ. හැබැයි එදා ඔවුන් සමූහ වශයෙන් ගමන් කරමින් සිටි අවස්ථාවේදී ඔවුන්ට ඇතුණ වීණා වාදනය. මේ වීණා වාදනය නිසා ඔවුන් කට අරගෙන ලමුවයා කියලා කියන පුතේ ඔවුන්ගේ මේ කට දල්වාගෙන හරියට මේ සිතුවිලි නැති නිසොල්මන්ව සිටින රූප වගේ බලාගෙන හිටියලු මිනිස්සු සිටියත් ඔවුන්ට ඒ පිළිබඳ අවබෝධයක් නැති තරමට සමූහයා කියලා කියන්නේ මිනිස්සු හමු වුණත් කියන අදහස. බලන්න පොතේ මෙන්න මේ විදිහට සඳහන් වෙනවා පොතේ. සිත්කළු වනපිටින් රංජු පිටින් පැමිණ නිරන්තර මිහිරි බව ඇති වීණා නාදයට අරිණ ලද මුඛය ඇති මෝ සිතුවිලි නැති රූ විලස සිතුවිලි නැති රූප විලස මිනිසුන් හමුව බියපත් නොවෙති. මම ඔයාලට සඳහන් කළා වගේ මේ සිතුවිලි නැති තමයි බිත්තියේ කැඳපු චිත්‍රයක් අපිට දර්ශනය වෙනවා වගේ මේ මෝ දිහා බලන් ඉන්න කෙනෙක්ට නොසෙල්වී සිටින මුවන් හරියට මේ මිනිස්සු හැමෝම මේ වීණා වාදයට මත් වෙන ආයතන ආකාරය තමයි පුතේ අපිට 27 වෙනි කවියෙන් සඳහන් වෙන්නේ. දැන් ඔන්න අපිට 25 26 27 වෙනි කවි තුනම පුතේ සත්ව ක්‍රියාකාරකම්වලට උදාහරණ විදිහට සටහන් කරලා තියාගත්තට වරදක් වෙන්නේ නැහැ පුතාලා. වතාරගෙන සටහන් කරලා තියාගන්න. ඔයාලගෙන් අහන්න පුළුවන් මේ වීණා වාදනයේ මිහිරියාව කියන්නට කතුවරයා විසින් තත්ත්ව ක්‍රියාකාරකම් යොදාගත් ආකාරය පිළිබඳව සඳහන් කරන්න රසවින්දනයේදී දෙන්න කිව්වම ඔන්න දැන් පුතාලට මේ උදාහරණ තුනක් ඉතාම ප්‍රමාණවත් ඔයාලගේ ලකුණු 10 ලබා ගන්නට ඒ නිසා පුතාලට පුළුවන් මේ සම්බන්ධයෙන් තව තව අධ්‍යයනය දෙන්න. අපි අමුතේ 28 වෙනි කවියට 28 වෙනි කවියක් මෙන්න මේ විදිහට සඳහන් වෙනවා බලන්න. නොගොසින් සිට සිටි වනනී බාදේයා වෙසෙසින් සුරනාර සෙන්නෝ මාදේයා සතොසින් විඳ විඳ ලොබ නොසිඳේයා මෙලෙසින් වෙන නාද අසන සඳේයා. බලන පොතේ පොතේ සඳහන් වෙනවා මෙන්න මේ විදිහට බොහෝ වූ දිව්‍ය මනුෂ්‍ය සේනාවන් බැහැර නොගෙසින් නිතරම සිටි තැන්වලම සිටගෙන විශේෂ සතුටින් රස විඳිමින් නොසිඳුණු ආශාවෙන් මේ ආකාරයෙන්ම වීණා වාදනය අසන කල්හි. ඒ විශේෂයක් සඳහන් වෙන්නේ නැහැ පොතේ. දැන් මේ පෙර සතුන් පවා මවිතයට පත්ලා වූ වීණා වාදනය අසන්නට එදවස රැස් වී සිටි දිව්‍ය මනුස සේනාව පවා මදකුදු නොසෙල්වී සිටිවන සිටිවන කියන පුතේ සිටි ආකාරයෙන්ම කියන අදහස ඒ කවියත් ඇතුළේ පුතේ ඒ කවිය තුළ ඒ පදය තමයි අපිට ටිකක් විග්‍රහ කරගත යුතු වන්නේ.
ඉතින් සිටි වන කියලා කියන දේ හිටි ආකාරයෙන්ම කිසිදු තැනකට ගමන් කරන්නේ නැතුව ඒ ආකාරයෙන්ම සිටි ආය කියන අදහස තමයි සඳහන් වෙන්නේ මේ අපේ ගුප්ති රජතුමාගේ වීණා වාදනය අසනු කැමැත්තෙන් මේ වීණා වාදනය කෙරෙහි ලෝභ සිත් ඇතිව ඒ වීණා වාදනය කෙරෙහි බැඳුණු සිත් ඇතිව දිව්‍ය මනස සේනාව පවා සිටි වනම ඒ ආකාරයෙන් සිටි බව තමයි මේ කවියේ සඳහන් වෙන්නේ ඒ විශේෂම සඳහන් වෙන්නේ නැහැ නමුත් පුතේ වීණා වාදනයේ මිහිරියාව කියනකට ය ඉතාම හොඳ උදාහරණයක් විදිහට අපිට සඳහන් කරන්න පුළුවන් සරලව අපිට අහන්න පුළුවන් වීණා වාදනයේ මිහිරියාව දක්වන්නට යොදාගත් උදාහරණ කියනකොට අපිට යොදාගත හැකි කවියක් විදිහට මේ කවිය දක්වන්න පුළුවන් හරි පුතේ අපි ඊළඟට ගමන් කරමු පුතේ 29 වෙනි කවියට 29 වෙනි කවිය තුලත් සඳහන් වෙන්නේ කුමක්ද කියලා බලමු පුතේ අපි මේ විදිහට 29 වෙනි කවියේ මොකක්ද කියලා බලමු සඳහන් වෙන්නේ අපි පෙර දැන් සාකච්ඡා කළා වගේ 29 වෙනි කවියත් කොයි විදිහේ අදහසක් ඔයාලට ගෙනියද කියලා අපි බලමු කවිය ගායනා කරලා පටන් සුරිඳු දුන් උපදෙස් තිහි කොට හිටන් බෙලෙන් දැමු වෙන්ගුලි අහසට තුටන් වඩන සුර අඟනෝ බැස සිට පටන් ගත් තුනව සියක් නටුමට බලන්නතේ මේ කවිය තුළ සඳහන් වෙනවා හරි විශේෂ යමක් පටන් සුරිඳ දුන් උපදෙස් සීකොට කවුද මේ ශක්‍ර දෙවියා විසින් නැත්නම් ශක්‍ර දෙවියන් විසින් ලබා දුන් උපදෙස් පරිදි අප මහා බෝසතාණන් වහන්සේ නැත්නම් ගුප්තිල ඇදුරතුමා පටන් ගත්තලු වීණා වාදනය කරන්න. ඒ අවස්ථාවේදී පුතේ ඉටන් බෙලින් අදිෂ්ඨාන බලය. ඉටන් බෙලින් කියලා කියන්නේ මෙතන අදිෂ්ඨාන බලයෙන් උන්වහන්සේට ලැබුණු නැත්නම් ගුප්තිල ඇදුරතුමාට ලැබුණු ගුලි දැමුවෙන් අහසට දැමූ නිසා අහසට නැත්නම් අහසට විසි කළ නිසා තුටන් වඩන සුර අඟනෝ බැස සිට ඒ පිළිබඳ භාෂාවෙන් අන්තං ඒ පිළිබඳ බොහොම සතුටෙන් සතුට ප්‍රකාශ කරන්නක් මෙන් පටන් ගත්තු 900ක් නටන සුරාංගනාව 900ක් පහලට බැහැලා නටන්න පටන් ගත්තා කියලා තමයි සඳහන් වෙන්නේ බලන්න කවි ආර්ථයේ මේ විදිහට සඳහන් වෙනවා පුතේ පළමු කොට සක්දේව් රජු දුන් උපදේශය සිහි කොට අදිෂ්ඨාන බලයෙන් ගුලි අහසට දැමූ හේයින් සතුට වඩන සුරාංගනා වූ 900ක් බැස සිට නැටුමට පටන් ගත්ත. අන හරි සරල අදහසක්. පුතේ මේ කවිවල අදහස ඔයා ප්‍රකාශ කරද්දී ඔයා දැනගත යුතු එකම දෙයක් තමයි මම ඔයාලට පෙර කවිවලත් සඳහන් කරා පෙර පාඩම් වල සඳහන් කරා පුතේ පුතේ තියෙන එක ගිරවික් වගේ ඒ විදිහටම පාඩම් කරගෙන යන්නට එපා. මේකේ අදහස හිතන්න මේ කවිය තුල කියවෙන්නේ මොකක්ද කියලා හිතන්න. දැන් ඔයාලට මේ රූප සටහන තිබ්බත් දල අදහසක් තමයි මම දීලා තියෙන්නේ. ඒ අදහස මනෝතාවගේ හිතට කාලෙදිමඩ පස්සේදී ඔයාලට පුළුවන් මේ කවිය කියවනකොට මේ කවියෙන් කියවුනේ මොකක්ද කියලා ඔයාගේ වචනින් සාහිත්‍ය. සාහිත්‍ය කියන්නේ බොහොම සාපේක්ෂ විෂයක්. ඔබ රසවින්දනයක් කරන විදිහට නෙවෙයි තවත් කෙනෙක් රසවින්දනය කරේ නිසා ඔබට පුළුවන් මේ කවිය රසවිඳිනකොට ඔබේ අදහස එක්ක මේ කවිය රසවිඳින්න කියන එක ඔබ දැනගත යුතුයි. හැබැයි කවි අර්ථයට කිසිම හානියක් සිදුවීමට සිදු කිරීමට ඔබට කිසිදු අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ අර්ථයට කිසිම හානියක් නොවන විදිහට පුතේ ඔබේ අදහසෙන් රසවින්දනය කරාට වරදක් වෙන්නේ නැහැ කියන එකත් ඔබ මතක තියාගන්න. අපි යමු පුතේ 30 වෙනි කවියට. මෙන්න මේ විදිහට 30 වෙනි කවියේ සඳහන් වෙන්නේ මොකක්ද කියලා අපි බලමු. මේ 30 වෙනි කවිය දැන් ඔයාලට දිස්වේවි. බලන්න 30 වෙනි කවියේ දැන් පෙර සුරාංගනාව කිහිප දෙනෙක් ඉන්නවා. දැන් මේ කවියේ සුරාංගනාව විශාල ප්‍රමාණයක් ඉන්නවා. එහා පැත්තෙන් නරාංගනාවත් ඉන්නවා. බලමු මොකද්ද මේ කියන්නේ. යන්නේ සුරාංගනාවන් සහ නරාංගනාවන්ගේ මොනවා හරි ගැටුමක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ සමූහ නර්තනයක් වෙන්නත් පුළුවන්. කවියේ අදහස ඒක තමයි පුතේ. අපි බලමු කවිය ගායනා කරලා. ළඟ ළඟ වුණුනට කර වාදය නොවරදවා වීණා පදවාදය රඟ අඟවා සුර නරඟන වේදය සිඳ කරවා රාජ සභය පබුදය
මොකක්ද මේ කියන්නේ කොළඹ අපේ පොතේ සඳහන් වෙන දේ කලින්ම මේ විදිහට සඳහන් වෙනවා පොතේ වීණා පද වාදනයේ නොවරද්දා ලං ලං වී ඔවුනොවුන් හට තරංග කර සුරාංගනාවන් හා නරාංගනාවන්ගේ නැටුම් වෙනස පෙන්වා රාජසභාව වහා ප්‍රබෝධ කරවා තව ඉදිරියට තියෙනවා කොටස කියන්නේ මොකක්ද පොතේ ළඟ ළඟ වා උණු නට කරවාද ලං ලං වී ඔවුන් ඔවුන්ටම මේ නර්තන වාදයේ දෙමින් නොවරද වා වීණා පද වාදේ හැබැයි ඔවුන් බොහොම ලං වෙලා එක්කෙනෙකුට එක්කෙනෙක් නොදෙවෙනි නර්තනයක් සැපයුවත් ඔවුන් මේ වීණා පද වාදනේ නම් වරද්දන්නේ නැහැ මේ වීණාවට ඇහුම්කන් දීම වීණාවේ මිහිරියාව මිද ගැනීම ඔවුන්ගේ නර්තනයට බාධාවක් සිදු කරගන්නේ නැහැ කවුද මේ ඔවුන් සුරාංගනාව සුරාංගනාව බොහොම එකට ලං වෙලා නර්තනයේ යෙදුණලු ඒ නර්තනය එක්කෙනෙකුට එක්කෙනෙක් නොදෙවෙනි නර්තනයක් වගේම බොහොම ලං වෙලා තමයි ළඟ ළඟ වා උණුමට කරවාද රංග අංග වා සුර නරංගන දේදී එතකොට මේ රංගනේ ස්වභාවය කොයිතරම්ද කියනවා නම් සුරාංගනාවන්ගේ සහ නරාංගනාවන්ගේ නර්තනයේ වෙනස පැහැදිලි කරන පරිදි පුතේ සෙඳ කරවා රජ සභය පබෝද සෙඳ කියලා කියන්නේ මේ ශීඝ්‍රාර්ථය හඟවන නිපාතයක් පුතේ කොහොම නම් මේ වීණාව නැත්නම් මේ වීණාවේ මිහිරියාව විඳගනිමින් නර්තනයේ යෙදුණා කියලා තමයි සඳහන් වෙන්නේ හැබැයි නරාංගනාවන්ට වඩා සුරාංගනාවන් නර්තනය බොහොම ඉහළ මට්ටමක පැවතුනා ඕන වුණ අතර මේ වෙනස පැහැදිලි කරමින් සභාව ප්‍රබෝධයට වත් කළා කියලා තමයි 30 වෙනි කවිය තුළින් පුතේ සඳහන් වෙන්නේ දැන් ඔන්න ආර පුතා දැන් ඔන්න ඕගලන්ට පුළුවන් ඒ කවිය අදහසත් මේ විදිහට තරලව මතක තබා ගැනීම හැකියාව ලැබෙනවා අපි අමුතේ 31 වෙනි කවියට මේ විදිහට 31 වෙනි කවිය බලමු මොකද සඳහන් වෙන්නේ කියලා යටසින් ලන බැල්මින් සූර විනසී වෙසසින් දන මන මත් කැර එකසී අහසින් බැස රඟ ගත් රඟ කෙලෙසි දෙසිමින් විය විදුලිය සිය දහසී මේ සඳහන් කරන්න පුතේ මේ වීණා වාදනයේ මිහිරියාව වඩා තීව්‍ර කරන්නට දිව්‍යාංගනාවන්ගේ නර්තනයේ කෙසේ බලපෑවාද යන්න පිළිබඳව තමයි බලමුති රූප සටහනත් කොයි වගේද කියලා පුතාලට මේ යටසින් ලන බැල්මින් සුර විලසි වෙසසින් ධනමන මත් කැර එකසි අහසින් බැස රඟ ගත් රඟ කෙලෙසි දිසිමින් විය විදුලිය සිය දහසි පොතේ සඳහන් වෙන පොතේ දිව්‍ය විලාසිනි නැත්නම් මේ දිව්‍ය සේනාව දිව්‍යාංගනාව පහත බලාගත් ඇසින් යටසින් කියලා කියන පොතේ පහත බලාගත් ඇසින් හෙලන්නා වූ බැල්මෙන් විශේෂයෙන් ජනතාවගේ සිත් ඒකාන්තයෙන් මත්කොට ආකාශයෙන් බැස නැටුම්ගත් ලීලාව කවරාකාරද විදුලිය ලක්ෂ ගණනක් එක විට දිස්සුවා මේ ඒ කියන්නේ සුරාංගනාවෝ තමන්ගේ යටතින් බැලීම කියලා කියන්නේ බොහොම රාගී බැලීම මේ රාගී බැලීමත් එක්ක ඔවුන්ගේ නර්තනය සිදු කරනකොට පුතේ ඒ නර්තනයේ දුටු දුටුවන්ගේ සිත් පින ගියා කියන එක තමයි සඳහන් වෙන්නේ. ඒ කියන්නේ ඒ නර්තනය දකින ඕනෑම අයෙකුගේ සිත මේ කෙරේ බැඳී නොපවතින්නට කිසි හේතුවක් නැහැ. අන්නේ හේතුව නිසා මේ නර්තනයේ ලීලාව කොයි වගේද කියලා කියනවා නම් පුතේ හරියට විදුලිය ලක්ෂ ගානක් එක විට දිස්සුවාක් මෙන් තමයි මේ සුරාංගනාවන්ගේ බැල්මත් එක්ක නර්තනයේ දිස්වීම කියලා තමයි සඳහන් වෙන්නේ. වාඩි මේ රූප සටහන් දෙකම තුළ මේ බොහෝ සුරාංගනාවන් දැක ගන්නට පුළුවන්. ඔවුන්ගේ නර්තනයේ කෙබඳු ලෙස මේ වීණාවේ මිහිරියාව දක්වන්නට යොදා ගත්තාද කියන එක දැන් ඔබට පැහැදිලි පුතේ. ඒ නිසාම ඒ නර්තනයේ දෙස බලා සිටි අයගේ සිත් ඒ කිරේ ඇදබඳ තබා ගන්නට හැකියාව ලැබුණා. ඒ හැකියාව හරියට මේ විදුලිය ලක්ෂ ගණනක් එකවර දිස්සුවක් වගේ බොහොම විශ්මය දනක සිදුවීමක් වට පත් වුණා කියලා තමයි සඳහන් වෙන්නේ. අපි යමු පුතේ 32 වෙනි කවියට මෙන්න මේ විදිහට 32 වෙනි කවියේ
සඳහන් වෙන සුරාංගනාවන් පිළිබඳව තමයි දැන් ඔබ දන්නවා මේ රූප සටහන්වල තියෙන නිසා අපි බලමු පුතේ දිමුතු යසස් වන් කුසුම සරාගේ නුමුතු සුවඳ මල් පැලඳ සරාගේ දකුතු රඟන සුරාංගන රඟලාගේ උමුතු නොවෙද කෙලෙසක සීතකාගේ අනංගයාගේ දීප්තිමත් කීර්තිය වැනි වූ සුවඳ නොමිදුනා වූ මල් හිස්මුදුනෙහි පැළඳ නටන්නා වූ දිව්‍ය අංගනා රංග විලාසය දක්නා කලී කවරකුගේ සිත කෙලෙස උමතු නොවන්නේද පෙර කවිය හා සමාන අයපුතේ මේ කවිය අදහස කවිය සඳහන් පුතේ දිමුතු යසස්වන් කුසුම සරාගේ මේ කුසුම සරා කියලා කියන්නේ අනංගයා අනංගයාගේ මොකක්ද දීප්තිමත් කීර්තිය වැනි සුවඳ දීප්තිමත් බබලන්නා වූ කීර්තිය සංකේතවත් කරන සුවඳින් නොමිදුණු මල් පැලඳ සරාගේ කියලා කියන්නේ මේ හිස පැලඳගෙන දිව්‍යාංගනාවන් නර්තනයේ යෙදීම නැත්නම් මේ දිව්‍යාංගනාවන්ගේ නර්තන විලාශය දකින දකුතු රංගන සුරංගන රංගලාගේ මුතු නොවේද කෙලෙසක සිතකාගේ ඒ කියන්නේ මේ අනංගයාගේ කීර්තිය විදහා දක්වමින් සුවඳින් නොමිදුනා වූ මල් හිතෙහි ගවසාගෙන නර්තනී දෙන්නා වූ සුරාංගනාවන් දකින අයගේ සිත් කෙලෙසක උමතු වී නොතිබේද ඒ තරම්ම වීණා වාදනයේ මිහිරියාව නිසා ඔවුන් මත් වී සිටියා නැත්නම් උමතුවට පත් වී සිටියා කියන එක තමයි මේ සඳහන් වෙන්නේ බලන්න පුතේ මේ සුරංගන රැඟුම කියන අවස්ථාව නැත්නම් මේ ගුත්තිල කාව්‍යයේ සඳහන් වන මේ සුරංගන රැඟුම කියන අවස්ථාව ඉතාම මිහිරි ලෙස ඉතාම සිත්කළු ලෙස ඉදිරිපත් කළ තියෙනවාද වැත්තෑරේ හාමුදුරුවෝ කියලා දැන් අපිට මේ කවි විග්‍රහ කිරීම තුළ පැහැදිලිවෙනවා පුතේ මේ සුරංගනාවන් කොහොමද ශක්‍ර දෙවියන්ගේ අනුග්‍රහය යටතේ ගුප්තිර ඇදුරතුමාට සහාය දක්වන්නට නර්තනයේ යෙදුණේ කෙසේද කියලා දැන් පුතේ මේ කවි කිහිපේම සඳහන් වුණා ඒ නර්තනය දකින ඕනෑම අයකු නර්තනයට පමණක් නොව වීණානාදයට එකසේ බැඳී පැවතුනා කොහොම නිසල්මන් දල්වාගත් මුවින් දල්වාගත් නෙත්වලින් යුතුව මේ දිව්‍යාංගනාවන්ගේ නර්තන විලාසයට උමතු වී බලා සිටියා කියනක තමයි පුතේ සඳහන් වෙන්නේ අපි යමු පොතේ 33 වෙනි කවියට 33 තව කවි දෙකයි අපිට තියෙන 33 වෙනි කවිය සහ 34 වෙනි කවිය අපි මේ විදිහට පාඩම අවසන් වෙනකොට පුතේ අපි පුතාලට පොඩි සතුටක් හිතට දැනෙන්නත් පුළුවන් කවි ටික දැන් අපි අදහස් ටික ගන්න නිසා මම පෙර සඳහන් කළා වගේ පුතේ කවි අංක 1 සිට 34 දක්වා මට එකවර නරඹන්න හැකියාව තියෙනවා මේ වීඩියෝ එකෙන් පස්සේ පාඩ පුළුවන් මේ පාඩමත් එක්ක පෙර පාඩම් දෙකත් බලන්න මම මේ වීඩියෝ එකට පල්ලෙහායින් ඒ වීඩියෝ දෙකේ ලින්ක් දෙක දාලා තියෙනවා පුතේ. ඔයාලට මෙතෙක් බලපු නැති කෙනෙක් ඉන්නවා නම් බලන්නට පුළුවන්. අපි හම් පුතේ 33 වෙනි කවියට බලන්න 33 වෙනි කවියේ මිට පෙර සඳහන් කළ කවි වලට වඩා වෙනත් විරිත වෙනත් මා පෙර පාඩම ආරම්භයේදී සඳහන් කළා පුතේ විරිත කිහිපයකට අපි දන්න විදිහට නැත්නම් අපි ගුප්තිල කාව්‍ය තුළ පරිශීලනය කරන විදිහට විරිත් පහකට ගුප්තිල කාව්‍ය වැත්තෑවේ හිමියන් විසින් රචනා කරා කියලා සඳහන් වෙනවා. එයිනුත් විරිත් තුනක් නියෝජනය වෙන පරිදි අපිට කවි 34ක් ලබලා දීලා තිනවා අපේ අපොස සාමාන්‍ය පෙළ විභාගයට මූලික කරගෙන. ඉතින් අපි මේ යන්නේ තවත් ඒ වගේ වෙනස්ම වූ විරිතකට පෙර සඳහන් කළ තාලයට මේ කවි ගායනා කරන්නට නොහැකි. අපි බලමු පුතේ මේ කවියත් එක්තරා විදිහකට ගායනා කරලා ඒ කවියේ අදහස කොයි විදිහට ගන්න පුළුවන් කියලා. අපි යමු 33 වෙනි කවියට. රූ රසේ ආඳි නහලසේ අත් නෙල දිදි විදුලිය පවා රන් රසේ මොන ලෙසේ වෙන නාදනු පාතබ තවා කම්පසේ දෙන සැරලෙසේ දෙස බලබලා නිතාගින් සබා මම් කෙසේ පව සම්නිසේ වර සුරලඳුන් දුන් රඟ
බලන්න පුතේ මේ කවිය සඳහන් වෙනවා රූ රැසේ අඳිනා ලෙසේ අත් ලෙලදිදි විදුලිය පබ රූප රාශියක් ඇඳා වූ පරිද්දෙන් මේ දිව්‍යාංගනාවන්ගේ අත් විදුලිය ප්‍රභාෂර විහිදුවමින් නර්තනයේ යෙදුනා කියලා තමයි සඳහන් වෙන්නේ. ඒ වගේම රන් රසේ එක්වන ලෙසේ වෙන නාද නූ පාතපදබ හරියට මේ වීණා නාදයට පාද තැබීමේ විලාසය කොයි වගේද රත්තරන් සහ රසදිය රන් රසේ එක්වන ලෙසේ කියලා කියන්නේ රත්තරන් සහ රසදිය එකට එක්වන්නාසේ වීණා නාදයට පාද තැබුවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඊළඟට සඳහන් වෙනවා කම්පසේ දෙන සැරලෙසේ දෙස බල බලා නැතගින් සබා මම් කෙසේ පවසම් මෙසේ වර සුරලඳුන් දුන් රඟ සුබ. මොකද මේ කියන්නේ රූප රාශියක් අඳිනා ලෙස විදුලිය ප්‍රභා ඇති අත් නෙලදිදී රන් හා රසදිය එක්වන්නා මෙන් වීණා නාදයට අනුව පා තබමින් අනංගයා පස්හිය අනංගයාගේ පස්හිය කියලා කියන පුතේ මෙතන නිලුපුල් මල් කියන එක විදින්නාක් මෙන් නෙතඟින් සබාව දෙස බල බලා ඒ ආකාරයට උත්තම සුරංගනාවන් දුන්නා වූ රංගනීය ස්වභාවය මම් කෙසේ පවසම්ද. කවිය තුනපතේ පෙර සඳහන් කළා වගේ රන් රසයේ කුණ ලෙසී මං එතනට ඇවිල්ලා ඔයාලට මේ කවියේ පොතේ තියෙන අදහස දුන්නා. කම්පසේ දෙන සැරලෙසේ දෙස බල බලා නෙතඟින් සබා කම්පසේ කියලා කියන්නේ මේ අනංගයාගේ පස්වෙනි හිය නැත්නම් නිලු පුල් මල් විදින්නා වගේ මේ සබාව දෙස බල බලා මේ සබාව දෙස සුරාංගනාවන්ගේ බැලීම අනංගයාගේ පස්වෙනි හිය නැත්නම් මේ නිලු පුල් මල් විදීමට උපමා කරලා තියෙනවා. එවැනි වූ රූපශ්‍රීයකින් යුතු එවැනිම වූ ස්වභාවයකින් යුතු එවැනිම වූ අලංකාරයකින් යුතු නර්තනය මම් කෙසේ පවසම් එසේ වර සුර ලඳුන් දුන් රංග සබා මේ සුරාංගනාවන් විසින් රංගනේ යෙදුනා වූ විලාසය පිළිබඳ මම කෙසේ නම් විස්තරාත්මකව පවසන්නද. ඒ තරම් ඒ වීණා වාදනය නිසා සුරාංගනාවන්ගේ නර්තනය ඉතාම ඉහළ මට්ටමක පවතුනා කියලා තමයි සඳහන් වෙන්නේ. මේ අපි අවධානය යොමු කරන පොතේ රූ රසේ අඳිනා ලෙසේ කියන රූප රාශියක් අඳිනවා වගේ ඒ වගේම රන් රසේ එක්වන ලෙසේ මේ කවිය තුල පොතේ ගොඩක් වෙලාවට සඳහන් වෙනවා උපමාමෝචිත භාෂාවක්. එහෙනම් මේ කවිය රසවත් කිරීම සඳහා භාෂා අලංකාරයේ පිළිබඳව අපි සාකච්ඡා කරනකොට මේ උපමාමෝචිත භාෂාව නැත්නම් මේ කාව්‍ය රසය තීව්‍ර කරන්නට උපමාවෝචිත භාෂාව යොදාගත් ආකාරයට ඉතාම කදිම නිදසුනක් විදිහට මේ කවිය සඳහන් කරන්න පුළුවන්. පුතේ කම්පසේ කියන එකත් මතක තියාගන්න මේ අනංගයා දෙන සැරලෙසේ කියන්නේ ඔහු විසින් විදින්නා වූ ඊතල ඒ ඊතලවල පස්වෙනි ඊතලය තමයි පුතේ මේ නිලුපුල් මල් කියලා කියන්නේ. එතකොට මේ නිලුපුල් මල් ඊතලය හා සමානව සුරංගනාවන්ගේ බැල්ම සබාව දෙසට යොමු වීමෙන් සිදු කළා වූ මේ රංගනය පිළිබඳව මං කෙසේ පවසන්නද කියලා තමයි කවිය තුළ සඳහන් වෙන්නේ. අපි අමුපුතේ මේ විදිහටම අවසාන කවියට 34 වෙනි කවියට තමයි මෙන්න අපි ගමන් කරන්නට දැන් සූදානම් වෙන්නේ. බලන්න 34 වෙනි කවිය මේක පුතේ මේ විරිත විදිහට මේ 8-20 විරිත කියලා සඳහන් වෙනවා සමහර පොතපතේ. මේකිතා දීර්ඝ විරිත අනිත් කවි ගායනා කරන විදිහට ජන කවි නැත්නම් වෙනත් කවි ගායනා කරන විදිහට මේ කවි ගායනා කරන්න බෑ. මේක නර්තන විනාශය නැත්නම් මේ භාෂාව තුළින් නර්තනය නැත්නම් මේක ධ්වනිය උපදවන කවියක් ධ්වනිතාර්ථවත් බව කියන එකට මේක හොඳ උදාහරණයක්. මේ කවිය තුළින් රංගනයක ස්වභාවය නැත්නම් මේ නර්තන ස්වභාවයක් පෙන්වන නර්තන ලීලාවක් පෙන්වන්න කරන්න පුළුවන්. ඒ නිසා මේ කවි බොහොම ලයන්විතව තමයි ගායනා වෙන්නේ නර්තනයකට උපකාරී වෙන නිසා. අපි යමු 34 වෙනි කවිය ඒ කවියත් ඒ ආකාරයෙන්ම අපි ගායනා කළ බලමු. පුතේ පුන්මදාරා මල් ගමින් මුදු දිගු සුනිල් වර ලස ගොතා මන්නදා කිතුලිය ලෙසින් මූර තුරසරාදිලි මුතුලතා මන්නදාවන මිනි මෙවුල් නද වෙන නදින් එක්
කොටිතා උන්නදා දුන් රඟ දුටොත්තාව සක්තපත් කවරෙක් පතා මොකද මේ කවිය තුළින් සඳහන් වෙන පොතේ බලන්න පිප්පුණු මදාරා මල්ගමින් බුදු වූ ඉතා දික්කු ඉතා නිල් වූ කෙස් කලබ ගොතාගෙන අනන්‍යයාගේ කීර්ති ලතාවමින් දිලිසෙන්නා වූ මුතු වැලින් ලය මැද සරසාගෙන සිත් සතුට වන මිනි මෙවුලෙහි වීණානාදය හා අතිශයින් මිශ්‍ර කොට උන් එදා දුන්නා වූ රංගනය දුටුවොත් තව ශක්‍ර සම්පත්තියක් කවරෙක් පතද්ද මේ අදහස හරිම අලංකාර ලෙස කවියට ගලපලා තියෙන විදිය පුතේ පුන් මදාරා මල් දමින් මුදු දිගු සුනිල් වර ලස ගොත පුන් මදාරා කියලා කියන්නේ මේ මදාරා මල් සාමාන්‍යයෙන් මේ මනුලෝ පිපෙන මල් జాතියක් නෙවෙයි චක්‍රදේවියන්ගේ නඳුන් වේන තමයි මේ මදාරා පරසතුකින් මල් පිපෙන ඉතින් මේ චක්‍රදේවියන්ගේ නඳුන් වේනේ පිපුණු මදාරා මල් දමින් කියන්නේ මල් වැල් වලින් දිගු සුනිල් ඉතාම දිගු උත් නිල් සුනිල් කියලා කියන්නේ මෙතන පොතේ බොහොම ලස්සන කාව්‍ය අලංකාරයක් වර්ණවත් භාවයේ පවසන්නට ඉතාම නිල වර්ණ කෙස් වරලස පිළිබඳව සඳහන් කරන්න කවි ලෝකේ සඳහන් වෙන සුනිල් කියන වචනේ සු නිල් නිල් කියන වචන අපි යොදාගන්නේ අතිශයින් අලංකාර බව හඟවන්නට තමයි දිගු සුනිල් වරලස ගොතා මන් මදා කිතු ලියලෙකින් උරතුර සරාදිවි මුතුලට එතන මන් මදා කිතු ලියලෙකින් කියලා සඳහන් වෙන පොතේ අනංගයා කිතුලිය කියලා කියන්නේ කීර්තිරාවය අනංගයාගේ කීර්තිරාවයෙන් බබලන්නා වූ මේ දීප්තිමත් ස්වර්ණාභරණයෙන් සැරසුණු දිව්‍යාංගනාව මන් මදා කියලා මෙතන සඳහන් වෙන පොතේ මේ සිත සිත සතුටු කරවන මිනි මෙවුල් නද මේ මිනි මෙවුල් කියලා කියන්නේ සාමාන්‍යයෙන් අතීත කාන්තාවන් විසින් ඉඟටියෙහි බඳනා ලද මැණික් එබ්බෝ ආභරණයක් මෙන්න මේ ආභරණය පැලඳගෙන ඔවුන් එදා දැක්වුවා වූ රංගන විලාසය දකින ඕනෑම කෙනෙක් චක්‍ර සම්පත්තිය පතන්නේ නැහැ කියලා තමයි සඳහන් වෙන්නේ. නොයි විදියට තමයි අපේ කවි 34 මේ විදියට අවසන් වෙන්නේ. අපි කවි පළවෙනි කවි පන්තියේ ඉඳලා පළවෙනි කවියේ ඉඳලා 34 වෙනි කවිය දක්වා මේ විදිහට අපි සාර්ථකව එහි ඇති විශේෂ කරුණු උපුටා දක්වමින් රසවින්දනයේ කියදුන මම හිතනවා පුතාලට ප්‍රමාණවත් ඇති මේ කරුණු පැහැදිලි කිරීම මම ඉදිරි දවසක මේ පාඩම හරහා රසවින්දනයක් ලියන පිළිබඳව දුරු පුතාලට අදහස් ගෙන එන්නට සූදානම් වෙමින් පවතිනවා මේ දිනවල. ඉතින් අපි ඉදිරියේදී රසවින්දනයක් සාකච්ඡා කරන තුරු දැන් පුතාලට මේ කවි 34 තියෙන අදහස් පිළිබඳව හොඳ අවබෝධයක් ලබා ගන්නට පුළුවන්. මම පෙර සඳහන් කළා වගේ කවි අංක 1 සිට 34 දක්වාම කොටස් 3කට තමයි මේ පාඩම අරගෙන ආවේ. එක දිගට පාඩම ගෙනාවේ නැත්තේ ආදිමිය දුරු පුතාලට ඒ පාඩම එක දිගට ග්‍රහණය කිරීමට නොහැකි නිසා ඒ නිසා පුතේ පාඩම් කොටස් 3 ඔයාලට ඉඩ ලැබෙන ප්‍රමාණයට වල නරඹන්න කියලා ඉල්ලීමක් කරන ගමන් පුතේ අපි මින් පෙර පාඩම් දෙකේදීම පාඩමේ පසුබිම පිළිබඳව සාකච්ඡා කළා. අපට මතක ඇති දැන් මේ පාඩම අවසන් වෙනකොට පාඩමේ වැදගත් කරුණු පිළිබඳවත් මගේ දුවල පුතාලට අවධානයක් තියෙනවා. ඒ නිසා මෙන්න මේ විදිහට පුතේ අපි පාඩමේ කතුවරයා මගේ පුතාලට දුවලට මතකයි. මහද කතුවරයා කවුද? වැත්තෑවේ හාමුදුරුවෝ. උන්වහන්සේගේ ගම විදිහට අපි සඳහන් කරනවා. දැන් ඔන්නාලට මතකයි වයඹ පළාතේ සත්කූරලේ පහළ දොළොස්පත්තුවේ වැත්තෑව නම් ගමේ තමයි උන්වහන්සේ උප්පත්ති ලැබූ ගම විදිහට සඳහන් වෙන්නේ. ඊළඟට පද්‍ය සංඛ්‍යාව සමස්ත ගුප්තිල කාව්‍යෙහි පද්‍ය සංඛ්‍යාව පද්‍ය 511ක් කියලා සඳහන් වෙනවා. ඒ වගේම යුගය විදිහට සඳහන් වෙනවා. පුතේ අපි දන්නවා කෝට්ටේ සාහිත්‍ය යුගය. අපි එය වෙනත් විදිහකට සඳහන් කරනවා නම් සාහිත්‍ය යුග අතර ස්වර්ණමය යුගය කියලත් මේක සඳහන් වෙනවා. නැත්නම් රණින් සිත්තම් කළ යුගය කියලත් සඳහන් වෙනවා. ඒ වගේම උපුටාගත් ග්‍රන්ථයේ විදිහට සඳහන් වෙනවා ගුත්තිල කාව්‍ය. ගුත්තිල කාව්‍ය තමයි අපේ මේ පාඩම උපුටාගත් ග්‍රන්ථයේ විදිහට සඳහන් වෙන්නේ. ඊළඟට මුල් වූ ජාතක කතාව තමයි ගුත්තිල ජාතකය කියලා සඳහන් වෙන්නේ. ඊළඟට
පද්‍යපන්ති රචනා කිරීමට ආරාධනා කරන ලද්දේ සිරි පෙරකුම්බා රජුට සේවය කළ අගමැතිවරයෙකු වූ සලාවත ජයපාල මැතිතුමන් විසින් කියලා තමයි ඔන්නෝය කාරණා ටික අපි පෙර පාඩමේදීත් පෙර කොටසේදීත් සාකච්ඡා කළා මෙන්න මේ වැදගත් කරුණු වලට අමතරව පුතේ විරිත් තුනකට කවි ගායනා වෙනවා ඒ වගේම බොහෝ කාව්‍ය අලංකාර රසක් කවිය රසවත් කිරීම සඳහා අපි මදකට මතක් කරගත්තොත් උපමා අලංකාරය ඒ වගේම සරල සුගේයාත්මක භාෂාවක් යොදාගෙන තිබීම ඒ වගේම ඉලිවැට ඉලි සමය අනුප්‍රාස රසය වගේ කාව්‍ය අලංකාර භාවිතය තුලින් කවිය රසවත් වීම කියන කාරණා අපි මතක තියාගන්න ඕනේ මේ ඊට අමතරව ඉතින් ඔන්න ඔය කියන කාරණා ටික අපි අපේ පාඩමත් එක්ක සම්බන්ධ වෙලා ඉන දුරකතාවට දැන් හොඳින් අවබෝධයට ගැනුණු කාරණා විදිහට තමයි මම සඳහන් කරන්නේ ඉතින් පුතේ මෙන්න මේ කෙටි සටහනක් වගේ මේ ප්‍රශ්න ටිකත් ඔයාලා මතක තියාගෙන තමලාට වඩා කෙටි ප්‍රශ්න වලදී මෙන්න මේ කොටස් එන්න පුළුවන් මේ හොඳින් කටපාඩමේ තබාගෙන ඉදිරියේදී ඔයාට එළඹෙන විභාගයේ ඉතාම සාර්ථකව ඉදිරියේදී මේ පුතාල මුණ දෙන නියමිත අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ඉතාම සාර්ථක ලෙස ජයග්‍රහණය කරන්නට ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙන්නට කියලා ප්‍රාර්ථනා කරන ගමන් අපි තවත් දවසක මේ විදිහේ අලුත් පාඩමකින් හමු වෙනතුරු මගේ ආදරණීය දුවල පුතාලට ජයග්‍රාහී දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් මා අදට ඔබේ නිවහනින් සමුගෙන යනවා එතකන් මගේ ආදරණීය දුවල පුතාලට ආයුෂ බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.